මගේ කුකින් හයිලයිට්ස් වීඩියෝ එකේ තිබ්බ එක්ලෙයාස් දැකලා මම ගොඩක් අය ඉල්ලලා තිබුණා එක්ලෙයාස් හදන හැටි සහ පර්ෆෙක්ට් චොක්ලට් ග්ලේස් එකක් හදන හැටි කියා දෙන්න කියලා. මම අද ඔයගලන මුලින්ම චොක්ලට් ග්ලේස් එකක් හදාගන්නේ කොහොමද කියලා දෙන්න. මේක ඩෝනට් කවර් කරන්න, ඒ වගේම කේක්, එක්ලෙයාස් ඒ හැම දෙයකටම භාවිතා කරන්න පුළුවන්. මම අරගෙන තියෙනවා කොකෝ පවුඩර් අරගෙන තියෙනවා, ඒ වගේම ඩාර්ක් චොක්ලට්ස් අරගෙන තියෙනවා, සීනි අරගෙන තියෙනවා, විපින් ක්‍රීම් අරගෙන තියෙනවා, වතුර අරගෙන තියෙනවා, ජෙලටින් අරන් තියෙනවා. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් video එකට පහලින් තියෙන subscribe button එක press කරලා subscribe වෙන්න. මගේ නවතම video එසැනින් බලා ගන්න ඒ ළඟම තියෙන bell button එක press කරන්න. ඒ වගේම මේ video එක like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. මම මුලින්ම කරන්නේ මගේ ජෙලටින් ටිකට වතුර තෙහඳි 3ක් විතර දාලා ඒක මිශ්‍ර කරලා විනාඩි 10ක් 15ක් විතර පැත්තකින් තියනවා. මම මේ භාවිතා කරන ද්‍රව්‍යවල ප්‍රමාණයන් මුලින්ම සඳහන් කරලා තියෙනවා, ඒක කරුණා කරලා බලන්න. ඊළඟට මම කරන්නේ ලිපේ තියාගන්න පුළුවන් භාජනයක් අරගෙන සීනි ටික එකට දාගන්නවා. ඊට පස්සේ මගේ වතුර ටිකත් මම ඒකට එකතු කරනවා. එකතු කරලා මම මේක ලිපෙන් තියාගන්නවා. මේක හොඳට පෙන දාන්න උතුරනකම් මම ලිපේ තියාගෙන ඉන්නවා. මේක මේ විදිහට හොඳට පෙන නැගගෙන ඇද්දී මම මේක ලිපෙන් අයින් කරනවා. ලිපෙන් අයින් කරලා රසන තියෙද්දිම මම මගේ චොක්ලට් ටික මේකට එකතු කරගන්නවා. සීනි මිශ්‍රණයේ තියෙන රසනට චොක්ලට් ටික ඉක්මනට දිය වෙනවා. මම ඒක තවත් ඉක්මන් කරගන්න මේ වගේ මිශ්‍ර කරගන්නවා. චොක්ලට් ටික හොඳටම දිය වුණාට පස්සේ මම මගේ කොකෝවා පවුඩර් ටික මේකට එකතු කරලා මිශ්‍ර කරගන්නවා. මේ වෙලාවෙදී මගේ මිශ්‍රණයේ රසණ ටිකක් අඩු වෙලා තියෙන්නේ. මම ඒ වෙලාවෙදී මගේ විපින් ක්‍රීම් ටික මේකට එකතු කරගන්නවා. විපින් ක්‍රීම් ටිකත් එකතු කරලා මම ඒකත් හොඳට මිශ්‍ර කරගන්නවා. මේ ටික හොඳට මිශ්‍ර කරලා මම අවසානට ජෙලටින් ටික එකතු කරනවා. මේ විදි මිශ්‍රණය මද රසණයක් තියෙන්න ඕනේ මේ ජෙලටින් දිය වෙන මට්ටමට. ජෙලටින් ටික දාලත් මම මේක මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්නවා. මිශ්‍රණය හොඳට මිශ්‍ර කරලා ඉවර වෙලා මම මේක පෙරා ගන්නවා. පුංචිම හරි කෑල්ලක් තිබ්බොත් අපි කේක් එකට දාද්දී ඒක ලස්සන නැති වෙනවා. ඒ නිසා හොඳට පෙරා ගන්න ඕනේ. දැන් මගේ චොක්ලට් ග්ලේස් එක හදලා ඉවරයි. මම මුලින් සඳහන් කරා වගේ මේක අපිට කේක්ස් කවර් කරගන්න, ඒ වගේම එක්ලෙයාස් කවර් කරගන්න, ඩෝනට් වලට, මේ වගේ ඒ වගේම කප් කේක් වලට, මේ වගේ ඕනම දෙයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒවත් මම ඉදිරි වීඩියෝ වලදී ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් මේ වගේ අලුත් රෙසිපි එකක් හම්බ වෙනකන් ගිහින් එන්නම්.